සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල පාස්කු ප්‍රහාරකයන් අත්අඩංගුවටගෙන නීතිය નિවැරදිව ඉටු කිරීම ගැන කාඩිනල් හිමිපාණන්ගෙන් ජනපතිටත් අගමැතිටත් පැසසුම් දින 5කට පසු නිරෝධායනයෙන් පිට කොරෝනා රෝගියෙකු හමුවේ රෝගීන් ගණන 238ක් වේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල අනවශ්‍ය ගමන් නොයන්න විසියෙන් අවවාද ලොව වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථකයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා කියයි කොරෝනාවත් සමග නව නිපැයුම් කරුවන්ගේ කුසලතා රැසක් කල එලි දකි බස්නාහිර සමරගමුව මධ්‍යම වයඹ සහ දකුණට තද වැසි එන බවට අලුගුණෙන් අනාවැකි කොරෝනා පරදා දකුණු කොරියා ජනතාවගේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ජය ගනි දේශීය ප්‍රවෘත්ති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ වන් අත්අඩංගුවටගෙන නීතිය નિවැරදිව ඉටු කිරීම ගැන අගරදුගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ස්තුතිය පළ කරනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අගරදුගුරු හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා මම විශේෂාකාරයෙන් ස්තුති කරනවා රජයට මෙම සිදුවීම් සම්බන්ධව අදාළ පරීක්ෂණ ඒ ආකාරයෙන් ශක්තිමත්ව කරගෙන යන්නට කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා මෙම සිද්ධිය තුලින් රටේ ආගමික සමගිය බිඳ දමන්නට සහ ආගම් අතර අනවශ්‍ය අරගලයක් ඇති කරන්නට යම් කිසි පිරිසක් කුමන්ත්‍රණය කළා ඒ නිසා මේ පිළිබඳව ඒ කරන පරීක්ෂණ ඉතාමත්ම සත්‍යවාදීව ඒ වගේම කිසිම තරාතිරමක් නොබලා ඒ අදාළ පුද්ගලයෝ කවුද කියන එක හොයා ගැනීම වැදගත් එතකොට අනාගතයේදී මේවා වළක්වා ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒක මේ මියගිය අය වෙනුවෙන් අපි කරන යුතුයකමක් වෙනවා ඒ නිසා මම ඉල්ලා සිටිනවා CID ආයතනය සිදු කරන මේ පරීක්ෂණ දිගටම ස්ථාවරම පවත්වාගෙන ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා පිළිබඳව සත්‍ය අසත්‍ය සමාජයට එළිදරව් කරලා ඒ අය කවුද කියලා හඳුන්වලා දීලා ඒ අයට ඒ නිසි නීතියට අනුව දඬුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා මේ අතර ලබන අඟහරු වාදාට පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කර වසරක් සපිරෙනවා එදින අනුස්මරණ උත්සව කිසිවක් පැවැත්වෙන්නේ නැති අතර මියගිය අය සිහිපත් කරමින් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරතව ලෙසද අගරදුගුරු හිමිපාණන් ඉල්ලා සිටියා අපි සංවිධානය කරලා තිබුණු සියලුම අනුස්මරණ වැඩසටහන් නොපැවැත්වීමට අපි තීරණය කළා. මෙය හුදෙක් කිතුනුවන්ට පමණක් සීමා වෙච්ච සීකිරීමක් නොවන නිසා මේ අවස්ථාවට සියලුම පුරවැසියන්ගේ සහභාගිත්වය යම් ආකාරයකින් අපේක්ෂා කරනවා. එනම් අප්‍රේල් 21 වෙන දින පළමු බෝම්බය පිපිරුණු වෙලාවට එනම් උදෑසන 8:45ට නිවෙස්වල සිට හදවතින්ම සහසම්බන්ධ වෙන්නට කියලා මම ආරාධනය කරනවා ලබන අඟහරු වාදා එනම් අප්‍රේල් 21 වෙනිදා සියලුම කිතුණු දේවස්ථානවල සීනු නාද කරන ලෙස කළ ඉල්ලීම හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද ක්‍රියාත්මක කරමින් මුළු රටම මෙම අනුස්මරණ අවස්ථාවට පිවිසෙන මොහොත සනිටුහන් කරන ලෙස මම ඉල්ලා සිටිමි මන්නාරමේ ඉඩම් අක්‍රමතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. මෙහි විමර්ශන කටයුතු වලට අදාළවයි ඒ මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ. නිරෝධායන මධ්‍යස්ථානයකින් පරිබාහිරව දින 5කට පසු කොරෝනා රෝගියෙකු හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව මේ වන විට තහවුරු කළ රෝගීන්ගේ සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගියා.
මේවන විට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 168ක්. සුවේ ලබා රෝහල් වලින් පිටවගේ පිරිස 63ක් වෙනවා. දැනට රෝහල් වල විමර්ශන යටතේ 144 දෙනෙකු පසු වෙනවා. දින 5කට පමණ පසු ප්‍රථම වතාවට අපිට රෝහලකින් වාර්තා වුණු රෝගියෙක් හඳුනාගත්තා. ශ්‍රී ලංකා ජාතික රෝහලේ තුලක් තුල ඉඳපු රෝගියෙක් කොටහේන ප්‍රදේශයේ ඒ කාන්තාවක් ඇයට කොවිඩ්-19 රෝගිය ඇති බවට හඳුනාගෙන තියෙනවා දෙදෙනෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ යාපනයේ ආශ්‍රිතව පැවති රෝගී තත්ත්වයන්සේ ආපු රෝගීන් තවත් දෙදෙනෙක් අවුරුදු 15ක ගැහැණු දරුවෙක් අන්ධකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ඒ වගේම තවත් කාන්තාවක් වයස 28ක පුත්තලම එම නිරෝධායන මධ්‍යස්ථානයේදී හමු වෙලා තියෙනවා. ඒ අය අත්වශයෙන්ම රෝග ලක්ෂණ නොමැති උදවිය. කොළඹ ග්‍රෑන්ඩ් පාස් නාගලගම් වීදිය හුදකලා ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන ඇති බවයි යුද හමුදා ප්‍රතිලුතුනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ප්‍රදේශීය ආරක්ෂාව සඳහා පොලිසිය සහ යුද හමුදාව යොදවා තිබෙනවා. පුද්ගලින් 1552 දෙනෙකු දැනට නිරෝධායනයේ වෙමින් සිටින බව යුද හමුදා ප්‍රතිවරයා ප්‍රකාශ කරනවා. ඊයේ දිනේදී සුදුවැල්ල ප්‍රදේශයෙන් මීට සතියකට පෙර වාගන්නලා දාර මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණ පුද්ගලයා විවිධ ප්‍රදේශවල ගමන් කරපු බවට අපිට ආරංචි වුණා. ඒ අනුව එයින් සිය දෙනෙක් ඊයේ දිනේදී නාවික හමුදාව කඳුරක් සම්පූර්ණ නැගෙනහිර පිටි කඳුර වෙත අපි රැගෙන ගියා. ඊට අමතරව තවත් 118 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරා. ඔවුන් ඇවිල්ලා නාගලගම ස්ට්‍රීට් කියලා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පිහිටි මේ ප්‍රදේශයට මේ මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච පුද්ගලයා ඇවිල්ලා තිනේ. ඒ සැකේ හින්දා අපිට කිසිම පුද්ගලයෙක් මේ අවස්ථාවේ අතරීමට හැකියාවක් නැහැ. මේ වන විට 1550 දෙනෙක් තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඊට අමතරව 3700කට අධික සංඛ්‍යාවක් නිරෝධායන වී අවසන් ගොස් තිබෙනවා. අද දිනේදී 20 දෙනෙකු පුණානි ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඔවුන්ගේ PCR පරීක්ෂණත් ඉවර වෙලා නිරෝධායන කටුත් ඉවර වෙලා PCR පරීක්ෂණ කරලා ඔවුන් නිවෙස්වල යැවීමට අපි බලාපොරොත්තු වෙනවා. තොටලඟ ප්‍රදේශයේ පිරිසක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව අප වාර්තාකරු පවසනවා. महाजन सौख्य परीक्षक वरुण पेबिन ओन अदाल डिवस वलम निरोधायन लाख करती बिनवा मेतन वेलाति बुने मेगुल्लो कोलंब तोडलंग प्रदेश एंकिल तमई अपिट मे आरंजी आवे एक पाटम हवस मे මේ නිවාස පසලට එක ගේකට හදිසි ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ගමේ අය කලබල තිබුණා. මොකද මේගොල්ලෝ පොලිසියවත් MOH එකේවත් ලියාපදිංචි කියලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසි ක්‍රමවේද අනුගමනය කරන්න නැතුව තමයි මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. තොරතුරු හොයලා බැලුවාම මේගොල්ලෝ පිටකොටුවේ මේ ආයතනයක සේවය කියලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපිට ඒ කියන දේවල් පිළිගන්න අමාරුයි. ඒ අදාළ පොලිස් ස්ථානත් එක්ක සහ MOH එකත් එක්ක සාකච්ඡා කරලා හොයලා බලලා ඊළඟ නිසි ක්‍රමවේදයක් අනුව මේගොල්ලොන්ගේ නිරෝධය ලක් කිරීම කටයුතු ආරම්භ කරනවා. මේ අතර බේරුවල චීඩකොටුව සහ පන්නිල ගම්මාන තවවත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. යුද හමුදාව සහ පොලිසිය මෙහි ආරක්ෂක කටයුතු වල නිරත වනවා. කොරෝනා සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසනවා. එෙහිදී අපි පෙන්වා දුන් මූලික කාරණයක් තමයි අපේ වාර්තාව මගින් නැවත නැවතත් පරීක්ෂාවට ලක් කරන කිරීම කියන ක්‍රමවේදයන් දෙක. මේ වෙන විට පරීක්ෂණ ප්‍රමාණය 500ක් විතර දක්වා දිනකට වැඩි කරලා තියෙනවා. මේ වැඩි කිරීම තුලින් අපිට පේනවා මේ වෙන විට රෝගී ලක්ෂණ නොමැති පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් දැනට දවසකට විශාල ප්‍රමාණයක් හඳුනා ගනිමින් සිටිනවා. එවැනි පුද්ගලයන් සමාජය තුළට මුදා හැරියේ නම් අපි මේ පරීක්ෂණවලට ලක් කරේ නැත්නම් මේ වෙන විට මේ රෝගය සමාජය තුළ පැතිරලා ගිහිල්ලා ඒ වගේම අපි දකින් අනිත් කාරණේ සමහර අයගේ පරීක්ෂණය පළපුණ වරට ඒ රෝගය නැති බව හඳුනා ගත්තත් ඔහුව නැවත පරීක්ෂා කිරීම තුලින් ඔවුන්ගේ රෝගය හඳුනාගෙන තියෙනවා. ලොවපුරා COVID-19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින වාතාවරණයක් මැදියේ පැවති දකුණු කොරියා මැතිවරණයෙන් ජනපති මුන් ජේ ඉන්ගේ පාලක පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවති වෙනවා. ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂය ආසන 300න් ආසන 163කම බලය හිමි කරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ආයිබවන් මා මේ මොහොතේ රැඳී සිටින්නේ දකුණු කොරියාවේ තේගු ප්‍රදේශයට ආසන්නව. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමගින් දකුණු කොරියාවේ මෙවැනි විට පුද්ගලයන් 229 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කිසිවිටත් ඊයේ නිමවට පත් වුණු දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට
පාලක පක්ෂය ආසන 163ක් හිමි කර ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා. කෙසේතත් විපක්ෂයට ආසන 84ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. මෙවන විට ලෝ පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය හේතුවෙන් සිදු ඇති මරණ සංඛ්‍යාව 134,000 ඉක්මවා තිබෙනවා. ආසාදිතීන් සංඛ්‍යාව 283,326ක් ලෙසයි වාර්තා වන්නේ. පුද්ගලයන් 510,350ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මුඛ ආවරණ පැළඳීම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් ජීවිත ආරක්ෂා කරගන්නට තවදුරටත් සහාය වන්න කියලා නිව්යෝක් ආණ්ඩුකාරවරයා අදත් ඉල්ලීමක් කළා. මහජනතාවගේ නොසලකිලිමත්කම හේතුවෙන් තවත් ජීවිත බිල්ලට දෙන්න එපයි කියලා එතුමන් ඉල්ලා සිටින්නේ. ලෝපුරා වැඩිම ආසාදිතයන් ඒ වගේම මරණ තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ යන්නේ ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන්. විශේෂයෙන්ම නිව්යෝක් නගරයේ වෙළඳසල් හිමියන්ගෙන් තරයේ එතුමන් ඉල්ලා සිටින්නේ ගනුදෙනු කරුවන්ව මේ පිළිබඳව දැනුවත් කරන්නට කියලා. සිකුරාදා ඉඳලා මේ නීති තවදුරටත් බලාත්මක කරන බවයි වාර්තා වන්නේ. ඒ වගේම තමයි මිචිගන් ප්‍රාන්තයේ මහජනතාව වීති බැස විරෝධතාවක නිරතව තිබෙනවා. ඒ නිවස් තුල රැඳී සිටීමේ නියෝගයට විරෝධය දක්වමින් කෙසේ වෙතත් ප්‍රාන්ත 54න් 4 වන තැනට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මිචිගන් ප්‍රාන්තයෙන්. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් COVID-19 මරණ 2482ක් වාර්තා වී ඇති අතර වෛරසයේ හේතුවෙන් එරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 28529ක්. ඇමරිකාවේ පුද්ගලයන් 644089 දෙනෙකුට මේවන විට වෛරසය ආසාදනය වී ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙන්නේ. ප්‍රංශයෙන් මේවන විට වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 147683ක්. එරට ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන එකම නෞකාව වන චාල්ස් ඩි ගෝල් නෞකාවේහි කාර්ය මණ්ඩලයේ සමාජිකින් 668 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව එරට වාර්තා සඳහන් කළා. මධ්‍යදරණී මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි නෞකාවේ මෙහෙයුම නවතා දමමින් සිය මව් රටෙහි ටොලොන් වරාය වෙත ළඟාවන ලෙසයි එරට ආරක්ෂකංශ නෞකාවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ. ස්පාඤ්ඤයෙන් ආසාදිතින් 180659 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 18812ක්. ඉතාලියෙන් වාර්තාවන දෛනික මරණ සංඛ්‍යාවේ අඩුවීමක් ඊයේ දිනේදී වාර්තා වුණා. එම මරණ සංඛ්‍යාව 587ක්. ඒ අනුව ඉතාලියේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21645ක් ලෙසයි වාර්තා වන්නේ. මුළු ආසාදිතින් සංඛ්‍යාව 165155ක්. ලදරුවන් සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් නුදුරියදීම ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මාතෘ සායන නොපැවතුනත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන්ගේ ගෘහ රිවිසීම් ඔස්සේ ඒ කටයුතු කරනු ලැබුවා. ප්‍රතිශක්තිකරණය කියන දේ අනිවාර්යෙන් දරුවන්ට ලබා දිය යුතු දෙයක්. නමුත් මාසයක් එහෙමී වුණාට එහි ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ඒ සාමාන්‍ය සත්‍යයක් ඇත්තදී අපි හැම විටම කියන්නේ නියමිත දිනට ප්‍රතිශක්තිකරණය ගන්න කියන්නේ. අපි නොබෝ දිනකින් මේ ප්‍රතිශක්තිකරණ කටයුතු ආරම්භ කිරීමට අපි නුදුරේම පියවර ගන්න බවක් ප්‍රකාශ කරන්න පුළුවන්. දිස්ත්‍රික් කිහිපයක ඇඳිරි නීතිය මේ වන විට තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ඇඳිරි නීතිය බලපෑත්වෙන කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි අකණ්ඩව සැපීමට රජය සියලු විධිවිධාන සලසා තිබෙනවා. මේ හේතුවෙන් අනවශ්‍ය ගමන් විමන් වලින් වළකින ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. බස්නාහිර පළාත පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වලට හැර අනෙකුත් ප්‍රදේශවලට ක්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6 සිට ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලය තුළ අවුරුදු උත්සව පැවැත්වීම හෝ නෑදෑ ගමන් යාම සිදු නොකරන ලෙස, ඒ වගේම ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය දෙයක් ඉටු කරගෙන කඩිනමින් ආපසු නිවෙසවලට යන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. නිකරුණේ සමාජයේ ගැවසෙන්න එපා. කොරෝනා රෝගයේ පැතිරවීම සඳහා වාහකයක් වීමෙන් වැළකෙන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ දිනේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව අවස්ථා 1500කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. මේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඒ අනුව දැඩි අවධානම් කලාපොල සිටින මහජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමෙන් වැළකී මෙම රෝගයේ ව්‍යාප්ත වීම පැතිරීම වැළැක්වීම සඳහා සහාය ලබා දෙන්න.
ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කෙසේ වුවද කොරෝනා අවදාහනම තවමත් පහව ගොස් නැති බැවින් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්වලට අනුව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරිය කියා සිටින්නේ. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළේ. ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව මේ ශ්‍රී ලංකාව තියෙන්නේ රෝගීන් 7ක 8ක 9ක 10ක දින 34. දැන් බලන්න දින 34ක් වෙනකොට ඇමරිකාව ගිහිල්ලා තියෙන තත්ති පළවෙනි රෝගියා හම්බෙලා ජර්මනිය ස්පාඤ්ඤ කොච්චර උඩට ගිහිල්ලාද හැබැයි අපේ රට මෙහිම ලෙඩු 5යි 6යි 7යි 8යි මේ රේඛාවේ ඉන්නේ ශ්‍රී ලංකාව. ඉතින් ඒක නිසා රටක් විදිහට මට කියන්න තියෙන්නේ අපි ඊටාම සාර්ථකව. ඒ වුණත් අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි විදිහක ඇඳිර නීතිය අපි අයින් කළා. අපි මේ රටේ ජනතාවගෙන් ලා හිටිනවා සමාජ දුරස්ථභාවය. ඒ වගේම ඔබ යම්කිසි තැනකට යනකොට අත් දෙක හොඳට පිරිසුදු කරගෙන යන්න. ඒ විස බීජ ඒ තැනට අරගෙන යන්න එපා. අඩුවාදායම් ලාභීන්ට ලබා දෙන සහන දීමනාව පිළිබඳවද අමාත්‍යවරිය මෙහිදී කරුණු පැහැදිලි කළා. මේ රටේ ජනතාවට කියන්න ඕනි ජනාධිපති කාර්යසාධක බලකායෙන් ලබා දෙන මුදල් තමයි සමුද්‍ර ව්‍යාපාරයෙන් බෙදන්නේ. ජනාධිපති කාර්යසාධක බලකායෙන් ලබා දෙන මුදල් තමයි ආබාධිත මහලේකම් කාර්යාලයෙන් බෙදන්නේ. ඔබ වකුගඩු රෝගියෙක් නම්, ඔබ ආබාධිතයෙක් නම්, ඔබ වැඩිහිටියෙක් නම්, ඒ සියලු දෙනාටම ලබා දෙන ආධාර ලබා දෙන්නේ මේ ජනාධිපති කාර්යසාධක බලකාය හරහා. අග්‍රාමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු සංදේශයක් අනුව භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි. කොරෝනා රෝග ව්‍යාප්තියත් සමග ඊට මුහුණ දීම සහ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නිෂ්පාදන රැසක් මෙවන විටත් විවිධ පුද්ගලයන් සිදු කර තිබෙනවා. श्री जयवर्धनपुर विश्वविद्यालय इंजीनियर पीठे सिविल इंजीनियर अध्ययनांशे कथिकाचार्यवरेकुवन दुलन गजबा कलुआरच्ची रोग विनिश्चयन सदहा अवश्य दत्त लबागत है कि उपकरण्यक सहित मुखावरण्यक निपदवाति बिनवा उष्णत्वे मनीम दत्त गबडा किरीम सदहा सिउम उपकरण्यक मेम मुखावरणेट अतुलत मेम उपकरणे दर्शन तिरय मगिन एय पलंद सिटी पुद्गलयागे उष्णत्वे दूर सिटम निरीक्षणे कल है कि නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයන් ගමන් කරන ස්ථාන GSP තාක්ෂණය හරහා හඳුනාගත හැකි අත්පලඳනාවක් අමිල සමීර රත්නායක නිෂ්පාදනය කළා. මේ අනුව නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයා ගමන් කරන ප්‍රදේශ පිළිබඳ දත්ත ජංගම දුරකථනයකට යොමු කෙරෙනවා. මෙම ක්‍රමය බඳනාගාර රැඳවුවන් සඳහාද උචිත බවයි නිර්මාණය සිදු කළ අමිල සමීර රත්නායක පවසන්නේ. දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයම සහ දකුණු පළාත්වලට තරමක් තද වැසි ඇතිවනවා. මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට తాවකාලිකව තද සුළංගද ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අකුණු අනතුරු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. පුත්තලම දිස්ත්‍රික්කයේ හරහා ඊයේ පස්වරුවේ හමාගිය තද සුළඟකින් නිවාස 200කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. කරුවල්ගස්වැව නවගත්තේගම යන ප්‍රදේශ හරහා තද සුළඟක් හමා ගොස් ඇති අතර අයිස් වැස්සක්ද වැටි ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. හානි වූ නිවාස යලි සකස් කර ගැනීම සඳහා එම ජනතාවට සහන සලසන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසනවා. නොවුඩ් ප්‍රදේශයේ හරහා හමාගිය දැඩි සුළඟෙන් හානි වූ නිවාස අලුත් වැඩියාව යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙනවා. යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි 212 වන බලසේනාව යටතේ ක්‍රියාත්මක ලක්ෂපාණ යුද හමුදා කඳවුරේ රණිරුවන්ගේ මූලිකත්වයෙන් මෙම අලුත් වැඩියා කටයුතු සිදු කෙරෙනවා. නොවුඩ් ප්‍රදේශයේ නිවාස 27කටද හානි සිදු වුණා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක්. www.ipnnews.lk